අයිබෝවන් අපේ අම්මයි YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. අපේ අම්මා channel එකේ අලුත්ම වටිනා වීඩියෝ නරඹන්න subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. අද මම කන්න කැමති කෑමක් හදනවා. මම ගොඩාක් ආසයි අමුයින් ගස් ලැබු බැලුම් හදලා කන්න. ඔයාලා දන්නවනම් අමු ගස් ලැබු වල තියෙන ಗುಣ ඔයාලා හොයාගෙන ගිහිල්ලා ගෙනල්ලා මැල්ලුම් හදලා ගයි. මේ අමු ගස් ලැබු කෑම දිරවන්න උදව් වෙනවා. ගස් ලැබු වල පපායන් සහ කයිම පපායන් කියලා එන්සයිම වර්ග දෙකක් තියෙනවා. මේ එන්සයිම දෙක අපි ගන්න ආහාර දිරවන්න උදව් වෙනවා. මස් ජාතිය වෙනකොට අපි අමු ගස් ලැබු දැම්මොත් මේකේ තියෙන එන්සයිම නිසා මස් වර්ග බුරුල් වෙනවා. විශේෂයෙන්ම අපි ගන්න ආහාර වල තියෙන මේ දේ දිරවන්න මේ අමු ගස් ලැබු උදව් වෙනවා. ඒ වගේම දියවැටියාව ඩයබටිස් තියෙන අයට තමන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න මේ අමු ගස් ලැබු උදව් වෙනවා. අමු ගස් ලැබු වලින් අපේ ශරීරය විෂයිවත් කරනවා. මේ අමු ගස් ලැබු වල තියෙන තන්තු ප්‍රමාණය වැඩි නිසා මලබද්ධය තියෙන අයට ඉතාමත් හොඳයි. මලබද්ධය කියන්නේ අර බඩවේල වල තියෙන්නේ. අන්නේ අයට මේ අමු ගස් ලැබු මේ වගේ හදලා කනවනම් ගොඩක් හොඳයි. මලබද්ධය තියෙන අයට බඩවේලන අයට මේ වගේ අමු ගස් ලැබු කෑවහම බඩ බුරුල් කරනවා. ඒ වගේම හමේ රෝග තියෙන අය ඉන්නවනම් ඒ අයටත් මේ අමු ගස් ලැබු කනවනම් වඩාත් හොඳයි. ඔයාට මේ ගස් ලැබු කෑවම හරියට මල්ටිවිටමින් පෙට්ටක් බිව්වා වගේ ගුණ ලැබෙනවා. ඔයා දන්නවද මේ ගස් ලැබු ගහේ විවිධ කොටස් වලින් බෙහෙත් වර්ග, පිටි වර්ග එමත් හදනවා. අපි වයසට යනකොට අපේ ශරීරයේ එන්සයිම අඩු වෙනවනේ. ඒ නිසා එන්සයිම අධික ගස් ලැබු වගේ ආහාර ගන්නවා නම් වඩාත් හොඳයි. මේකනම් දැනගත යුතු විශේෂ දෙයක්. යාළුවන්ටත් මේක කියන්න. බබාලා හම්බ වෙන්න ඉන්න අය අමු ගස් ලැබු කන්න එපා. ඒක යාළට හොඳ නැහැ. ඒ වුණාට මාසික උසප් වීම සිදුවෙන දවස්වලට සමහර කාන්තාවන් අධික වේදනාවෙන් පීඩා විඳින්නේ. අන්නේ අය ගස් ලැබු කනවා නම් එයාලගේ වේදනාව අඩු වෙනවා. ගස් ලැබු වල ප්‍රතිඔක්සීකාරක ගුණය තියෙන නිසා සමටත් හොඳයි. ඒ වගේම තරුණ පෙනුමත් රැකදෙනවා. විශේෂයෙන් ආහාර දිරවීමේ අපහසුතා තියෙන අයට මම අමු ගස් ලැබු කන්න කිව්වහම ඒ අය කියන්නේ අමු ගස් ලැබු හොයාගන්න අමාරුයි කියලා. ඇත්ත තමයි. ගිහිල්ලා බලන්නකෝ වෙළඳ පොලේ හැම තැනම තියෙන ඉදිච්ච ඒවා. ඒ නිසා ඔයාලා වෙළඳ පොලේට ගියාම, පොලට ගියාම, මාකට් එකට ගියාම, සුපර් මාකට් එකට ගියාම ඒ අය දැනුවත් කරන්න අමු ගස් ලැබුත් ගේන්න කියලා. අපේ ඉල්ලුම තිබුණොත් එයාලා අපිට සපයයි. හුඟක් දෙනේ බෝනෝන රෝගවලින් පීඩා විඳින්නේ අපිවට තියෙන ස්වභාවික ආහාරවලින් ප්‍රයෝජන ගන්න දන්නේ නැති නිසායි. මම හිතනවා මම අද මේ කියලා දුන්න දේ ඔයාලා හැමෝගෙම ජීවිතයට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉස්සර මම පුංචි කාලේ මගේ ගෙදර මේ ආහාරය නිතරම වගේ මගේ අම්ම හදනවා. ඇත්තට මේ අමු ගස් ලැබු මැල්ලුම මං ගොඩාක් ආසාවෙන් කන්න කැමති මැල්ලුමක්. එහෙනම් අපි මේ අමු ගස් ලැබු මැල්ලුම හදන හැටි බලමු. බලමු අපි එහෙනම් කොහොමද මේක සුද්ධ කරගන්නේ කියලා. මීට වඩා ලොකු අමු ගස් ලැබු තියෙනවා නම් වඩාත් හොඳයි. මේ අපේ වැටුණු ගස් ලැබු ගහක තිබුණු ගස් ලැබු ගෙඩි ටිකක්. මෙන්න මේ වගේ මම පොත් අරගන්නවා. මීට වඩා ලොකු ගෙඩි වල ඇතුලේ ඇටක් තියෙනවා. මේක නෑ ඇට නෑ. ඔයාලට මේ වගේ එකක් තියෙනවා නම් මේ වගේකින් කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පිහිය පාවිච්චි කරලා මෙන්න මේ වගේ කොටලා මේ වගේ කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම කපන්නත් පුළුවන්. මේ විදිහට පෙති කපාගෙන මේ විදිහට හීනියට කපන්නත් පුළුවන්. ඔයාලඟ මේ වගේ පීලර් එකක් තියෙනවා නම් මේ තියෙන කෑලි වලට මෙහෙම තියලා මෙහෙම අදින්න. හරි ලේසි. රුපියල් 50කට වගේ මේ වගේ උපකරණයක් ගන්න පුළුවන්. පේමන්ට් එකේම තියෙනවා. කුකින් අයිටම්ස් ඉක්ුණන කඩවල් වලත් තියෙනවා. මේ බලන්න කොච්චර ලේසියට කපා ගත්තද කියලා. අන්තිම ඉතුරු වෙන ටික පිහින් මේ වගේ කපා ගන්නවා.
දැන් මම මේක හොද ගන්නවා. මේ විදිහට හොදලා මිදලා උයන පාජනෙට දාගන්න. මේ ඖෂධීය ආහාර වට්ටෝරුවට අපිට අවශ්‍ය වෙන දේවල් තමයි මේ තියෙන්නේ. බලන්න කොච්චර ගුණදායක දේවල්ද කියලා. කරපිංචා, සෝදුරු, රතලුණු, අවමිරිස්, ගම්මිරිස්, ඊළඟට සුදුළුණු. මේ තියෙන්නේ අබ. මේ තියෙන්නේ අබ කුඩු කොල්ල තමයි අරන් තියෙන්නේ. අබ පුංචි වුණත් හරිම සැරයි. ඊළඟට කහතේ හැඳි කාලක් අරන් තිනවා පොල් කෝප භාගයක් විතර. ඊළඟට ලුණු. දැන් මේ සේරම මම එකට අඹර ගන්න යන්නේ. ග්‍රයින්ඩ් කප් එකට දාගන්නවා. ඔයාට මේ වගේ එකක් නැත්තම් මිරිස් ගලේ අඹර ගන්න. මිරිස් ගලේ අඹරනවා නම් තවත් හොඳයි. මතක තියාගන්න නැටි දානවා නම් හොඳට අඹරෙන බ්ලෙන්ඩර් එකක් වෙන්න ඕනේ. නැටි එකතු වුණොත් කනකොට මේ වගේ ඒවා උගුර ගිහිල්ලා හිර වෙයි. ඒ නිසා හොඳට අඹරෙන ග්‍රයින්ඩර් එකක් නම් ඒකේ දාලා ග්‍රයින්ඩ් කරගන්න. ඊළඟට මම සූදුරු ටික එකතු කරගන්නවා. පහතේ හැඳි කාලයි ලුණු රස පදමට චුට්ටක් තේ හැඳි කාලක් මන් දානවා. පස්සේ මදි වුණොත් ඉතුරු ටික දානවා. ලුණු වැඩි කන්න හොඳ නෑ. ඊළඟට මම සුදු ලුණුත් මේ වගේ දාගන්නවා ගෙඩි තුනක් විතර. සමහර සුදු ලුණු කන්න කැමති නෑ. සුදු ලුණු ගුණදායකයි. සුදු ලුණුත් කන්න. ඊළඟට මම මේකට මිරිස් දාන්නේ නැහනේ. ඒ නිසා අව මිරිස් කරල් තුනක් දාගන්නවා. මේ ටික අඹරලා ඉවරනට පස්සේ අප ටික දානවා. දැන් ලුණු ටිකත් ඒකට දාගන්නවා. ඊළඟට පොල් ටිකක් දාගන්නවා. අපයි ගම්මිරිසුයි පස්සේ දානවා. මේක අඹර ගන්න ඉස්සෙල්ලා ගස් ලබු ටික තැම්බෙන්න වතුර චූට්ටක් දානවා. ආ මේ ඇති මේක ඝනකම නෝන් ස්ටික් භාජනයක් නිසායි වතුර චුට්ටක් දැම්මේ. ස්ටේන්ලස් ස්ටීල් එකක් නම් එහෙම නැත්නම් ඇතිලියක් නම් තැම්බෙන ප්‍රමාණයට වතුර ටිකක් වැඩිපුර දාගන්න. ලුණු ටිකකුත් දාලා තැම්බ ගන්නවා. ලුණු චුට්ටක් දැම්මොත් ගස් ලබු එකේ තියෙන වතුර ටිකත් එළියට ඇවිල්ලා ඉක්මනින් තැම්බෙනවා. සෙල්ලකින්දර වැඩි කරන්න ඕනේ. ඇයි දන්නවද? මේ භාජනයේ ඝනකම එකක්. භාජනය රත් වුණාට පස්සේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට අරගෙන හෙමින් සීරුවේ ගස් ලබෝල දෙන වතුර ටික එළියට එනකන් තම්බ ගන්න ඕනේ. මම මේක අඹරගෙන එනවා. මම අපේ මැල්ලුම අඹරගෙන ආවා. විනාඩි දෙකක් විතර ගියා. මම මේක කලවම් කරගන්නවා. මේ බලන්න ගස් ලබු එකේ තියෙන වතුර එළියට එන හැටි. ඒක තමයි වතුර චුට්ටක් දාගන්න කිව්වේ. මේ වෙලාවේ මේ මල්ලුම හරි සුවඳයි. දැන් මම මේකට ගම්මිරිස්. ගම්මිරිස් ආහාර දිරවන්න අපිට උදව් වෙනවා. ඔය රතු මිරිස් කනවට වඩා ගම්මිරිස් තමයි අපේ ඇඟට හුඟක් ගුණ. ඊළඟට අප ටිකක් දාගන්නවා. අපතේ හැඳි කාලක් විතර තිබුණොත් ඇති. ඔයාගේ ගස් ලබු එක හොඳට තැඹිලා නැත්තම් මල්ලුම එකතු කරන්න එපා. තැඹෙනකන් ඉන්න. දැන් බලමු තැඹිලාද කියලා. තව චූට්ටක් තියන්න ඕනේ. කෝ බලමු කෑල්ලක් කාලා. දැන් නම් තැඹිලා. දැන් ඊළඟට මම මගේ මැල්ලුම මේකට එකතු කරගන්නවා. දැන් මම ලිප වහනවා. හේතුව මේ භාජනය ගොඩක් ඝනකමයිනේ. ඒ නිසා ගොඩාක් රස්නේ තියෙනවා තවමත්. ඒ නිසා මම ලිප ඕෆ් කරලා පොල් ටික මේ රස්නෙට මැලවෙනවා. ආයෙ කින්දර අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් පොඩ්ඩක් වහලා තියෙනවා. දැන් මම මගේ ගස් ලපු මැල්ලුම හදලා ඉවරයි. මේ මැල්ලුම පාම්, බත්, ඉඳිආප්ප ඕන එකක් එක කන්න පුළුවන්. බලන්නකෝ ඒකේ ලස්සන. ලස්සනයි නේද අපේ ගස් ලපු මැල්ලුම? හරි සුවඳයි. මම හිතනවා මගේ රටේ මිනිස්සුන්ට ජාතික මෙහෙවරක් ඇටියට මේ දැනුවත් වීම කරන්න මට හොඳ අවස්ථාවක් ලැබුණා කියලා. ඒ වගේම ඔයාලා මේ දැනුවත් වුණා වගේ අන්තර්ජාලේ නැති යාළුවෝ ඉන්නවනේ.
ඒ අයවත් දැනුවත් කරන්න. මේ වගේ මැල්ලුමක් ඉස්කෝලේ යනකොට පාන් පෙති දෙකක් මැදට තියලා අරන් යන්නකෝ. ඔයාගේ බඩට පුතුම සනීපයක් දෙනි. ක්‍රීඩා කරන දරුවන්ට ඔයාලගේ ඇඟවල් සැහැල්ලු වෙනවා. ඒ නිසා මේ වගේ රසවත් ගුණවත් මැල්ලුමක් ඔයාලගේ ආහාරයට එකතු කරගන්න. ඒ වගේම ඔයා මේ චැනල් එකට අලුතෙන් අදාපු කෙනෙක් නම් මේ චැනල් එකේ වීඩියෝස් කලින් බලලා නැත්තම් මගේ චැනල් එකේ වීඩියෝස් පේජ් එකට ගිහිල්ලා බලන්නකෝ. ඕනම කෑමක් වැරදෙන්නේ නැතිව හරියට හදාගන්න කියලා දෙන වීඩියෝස් ගොඩක් තියෙනවා. අපේ අම්මා චැනල් එකට ගිහිල්ලා මෙන්න මෙතන වීඩියෝස් කියන තැන ක්ලික් කරන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට යම් අධ්‍යාපනික දැනුමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඔයාලා ලයික් එකක් දාලා මේ වීඩියෝ එක යාළුවොත් එක්ක ෂෙයා කරන්න බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව ප්‍රෙස් කරන්න.